ප්‍රධාන වශයෙන්ම ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ ඊය තියෙනවා මේ ගිලන් රථ සේවාව ගැන යම් කිසි සවිස්තරාත්මක තොරතුරු ටිකක් දීලා ඒ වගේම අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයාත් යම් යම් කරුණු කාරණා ටිකක් කිව්වා. එතකොට මේවා ඉතාම බරපතලයි කියලා අපට තේරුණේ මේ තොරතුරු දැක්කයින් පස්සේ. මොකද මෙතෙක් මේ තොරතුරු එළියට ආවේ නැහැ. අපි අනුමාන කරලා තමයි කලින් කිව්වේ. මොකද අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අපේ අතට දෙන්නේ නැහැ. මොනවා ඒ සමාගමත් එක්ක එකඟතාවලට ඇවිල්ලා තියෙනවද කියන කාරණේ අපි දන්නේ නැහැ. අදටත් රහසක්. අපි දන්නෙත් නැහැ, රටේ මහ ජනතාව දන්නෙත් නැහැ. ඒකත් හරියට අර වකුගඩු වාර්තාව වගේ තමයි. ඒකත් එළියට දෙන්නේ නැහැනේ, රහසිගතයි. එතකොට වියදම් කරලා මොකට වාර්තා හැදුවත් දන්නේ නැහැ, මේවා එළියට දෙන්නේ නැහැ. මේ අවබෝධතා ගිවිසුමත් එහෙමයි. මේක ප්‍රකාශයට පත් කරන්නේ ඒ හින්දාම පාරදුෂ්‍යභාවයක් නැති හින්දාම තමයි අපට විශාල සැකයක් තියෙන්නේ මොකද්ද මේ අයගේ තියෙන ගිවිසුම කියන එක. එතකොට මේ ආචාර්ය හර්ෂද සිල්ලා මහත්මයා සහ මේ පුවත්පත කියන ආකාරයට ඩිෆිබ්‍රිලේට කියන උපකරණය පාවිච්චි කරන්න මේ අයට උගන්වලා තියෙනවලු. මේ හදිසි ප්‍රතිකාර සපයන්නන් කියන කණ්ඩායමට ඉමර්ජන්සි මෙඩිකල් තෙරපිස්ට් EMT කියලා කෙටියෙන් කියලා තියෙනවා. ඒක පැහැදිලිව මේ පුවත්පතේත් සඳහන් කරලා තියෙනවා. ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයාත් කියනවා මේ තියෙන්නේ ඩිෆිබ්‍රිලේට කියන මැෂින් එක. මේක ඔයගොල්ලන්ට පේන ඇති මොනිටර් එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ පෙඩල්ස් දෙකක් තියෙනවා. දැන් මේ මොනිටර් දැන් මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් හෘදය අකර්මණ්‍ය වෙච්ච වෙලාවක ඒ හෘදය අකර්මණ්‍ය වුණ හැම කෙනාටම මේකෙන් විද්‍යුත් ප්‍රතිකාරය දෙන්න බෑ. ඒක මේ මොනිටර් එක දිහා බලලා මේක යන වේව්ස් අඳුර ගන්න ඕන. ECG වේව් එක. ඒ ECG වේව් වල සමහර ඒවා තියෙනවා ෂොකබල් වේව්, නන් ෂොකබල් වේව්ස් කියලා. ඒ ෂොකබල් වේව්ස් වලට විතරයි දෙන්න පුළුවන්. එහෙම නොවන එකට දුන්නොත් මේ විද්‍යුතය නිසා රෝගියා මරණයට පත් වෙනවා. එතකොට මේක තීරණය කරන්න දර මාස 3ක පුහුණුව ලැබපු අයට දෙන්නේ. මේ උපකරණය පාවිච්චි කරන්න රජයේ රෝහල් වල දෙන්නේ නැහැ නවක වෛද්‍යවරයෙක්ටවත්. අවුරුදු 5ක පුහුණුව ඉනිම කරලා වෛද්‍ය විද්‍යාලයෙන් එළියට යන වෛද්‍යවරයෙක්ට ඒ වෛද්‍යවරයා රෝහලට ගිය අලුත සීමාවාසික පුහුණුව ලබද්දි මේක පාවිච්චි කරන්න දෙන්නේ අධීක්ෂණයේ යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්ගේ. එතකොට ඒ මොකුත් නැතුව මේ ගිලන් රථ සේවාවේ මාස 3ක පුහුණුවක් දෙච්ච දුන්න සාමාන්‍ය පිරිසකට මේක පාවිච්චි කරන්න දෙනවා. එතකොට අපි මහරට මේ රටේ ජනතාවට කියනවා මේක මේ උපකරණේ අර වාහනවල තියෙන මේ බැටරි එක බැස්සහම තව වාහනයකට ගහලා චාර්ජ් කරගන්න ක්‍රමයක් මේ තියෙන එක ජම්පර් එක කියලා කියන්නේ. මේ එක එහෙම එකක් නෙමෙයි. මේක අපි ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයාටත් පැහැදිලි කරනවා ඒ වාහනේ බැටරිය චාර්ජ් කරන එකක් නෙමෙයි මේක. හાર્ට් එක නැවතුන ගමන් තව තැනකින් කරන්ට් එක දීලා හાર્ට් එක වැඩ කරවන්න බෑ. එහෙම සරල කාරණයක් නෙමෙයි. මේ වෙනස එතුමා තේරුම් ගන්න ඕනේ. එතුමාගේ ආර්ථික විද්‍යා දැනුම අපි අභියෝගයට ලක් කරන්නේ නැහැ. එතුමාට ආචාර්ය උපාධියක් තියෙනවා ඒකට. හැබැයි එතුමා මේ වගේ කරුණු කාරණා කතා කරන්න කලින් වඩා හොඳයි එතුමාත් එක්ක එකට පන්තියේ හිටපු රාජකීය විද්‍යාලේ හිටපු වෛද්‍යවරු ඉන්නවා. අපේ සංගමේ විධායක සභාවෙත් ඉන්නවා. අඩුගානේ මේ මහත්තුරුන්ගෙන් හරි මේවා ගැන පොඩ්ඩක් කරුණු කාරණා දැනගෙන කතා කරා නම් තමයි හොඳ. ඉතින් මං හිතන්නේ අපිට මහ ජනතාවට දෙන්න තියෙන පණිවිඩේ මේ අවදානම් සහගත ගිලන් රදේට ඔබ නගිනවද නැද්ද කියන එක පැහැදිලිව තීරණය කරන්න. මෙච්චර කල් ත්‍රිවිල් එකෙන් ගිහිල්ලා පණ බේර ගන්න ඇති. අපි කියන්නේ ත්‍රිවිල් එකෙන් යන එක හොඳම තත්වය කියලා. හරි විදිහට ඒ වගේ ස්ට්‍රෙචර් එකක් තියෙන වාහනයක් තියෙන්න ඕන. හැබැයි ස්ට්‍රෙචර් එක තිබුණාට මේ ඩිෆිබ්‍රිලේටර් එක තිබුණාට ඔය ඉන්දියානු ටාටා වාහනෙට නගින්න කලින් දෙසරයක් හිතින්ද ගහෙන් වැටිලා මැරෙනවද නැත්නම් කරන්ට් වැදිලා මැරෙනවද කියන එක. ඒක පැහැදිලිව තීරණය කරලා ඒ වාහනෙට නගින්න කියලා අපි රටේ මහ ජනතාවට කියනවා. මොකද අපේ වගකීම මේක අපි නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත්ත මිනිස්සු. ඒ නිසා අපිට හැමදාම චෝදනා එන්නේ නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගෙන මහ ජනතාව අපහසුතාවයට පත් කරනවා කියලා. අපි නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත්ත හිඳයි මේ රටේ ජනතාවට කියන්නේ අනතුරට පත් වෙන්න එපා. අපි මීට කලිනුත් රටේ ජනතාවට අනතුරු අඟවලා තියෙනවා. ඒවා ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. නැවත වර අනතුරු අඟවන්නේ
මේ ඉන්දියානු ගිලන් රථවලට නැගලා කරන්ට් වද්දගෙන නිකරුණේ මිය යන්න එපා කියන පණිවිඩය අපි දෙනවා.